සුබ දවසක් හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අපි දැන් බලමු මේ රසවත් බත සකස් කරගන්නේ කොහොමද කියලා. මේ විදියට හොඳින් රත් වෙන සෝස් pan එකකට පොල් තෙල් තේ හැඳි දෙයකුත් කරපිංචි ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට ඉඟුරු සහ සුදු ලුණු එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් හැඳිලාමි මේ ආකාරයට තෙල් එක රසවත් කරගන්න. ඊට පස්සේ පිරිසිදු කරගත් සෝදාගත් ඉස්සොප් අපි එකතු කරගන්නවා. එකතු කරගෙන විනාඩියක් පමණ පිසගත්තට පස්සේ අපි ඒකට ගම් මිරිස් එකතු කරගන්නවා තේ හැන්දක් පමණ. මිරිස් ගොඩක් ගන්න කැමති නම් තේ හැන්දි දෙකක් පමණ එකතු කරගන්න පුළුවන්. මේ විදියට පියනින් වසාගෙන විනාඩි 4-6ක් කාලයක් ඉස්සන්ව උයා ගන්න ඕනේ. අපි ඒකට ලුණුත් එකතු කරනවා. හොඳින් කලවම් කරමින් පිසගත් ඉස්සන්න මේ විදියට අපි පිඟානකට දාගන්නවා. දැන් අපි බත සකස් කරගන්න බලමු. සෝස් pan එකක් රත් වෙන්න තියලා අපි ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ සිහින්ව කපාගත් සුදු ලුණු සහ සිහින්ව කපාගත් ලොකු ලුණු මම එකතු කරගන්නවා. මෙතනදී ඔයගොල්ලන්ට කෑලි මිරිස් සහ කෙචප් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. වත වඩාත් රසවත් කරන්න. නමුත් මම මෙතනදී සුදු ලුණු සහ ලොකු ලුණු පමණයි පාවිච්චි කරන්නේ. ඊළඟට විනාඩි 2ක් පමණ දෙල් පිප මේ විදියට උයාගත්තට පස්සේ අපි ඒකට සිහින්ව කපාගත් කැරට් එකතු කරගන්නවා. දැන් කැරට් ටිකත් අපි විනාඩි 2ක් විතර උයා ගන්න ඕනේ. එහෙම කැරට් උයාගත්තට පස්සේ අපි ඒකට සුකීනි එකතු කරනවා. සුකීනි නැත්තම් කොළපාට බෝංචි අපිට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙය විනාඩියක් පමණ තැම්බෙන්නට හැරලා අපි ඒකට කුරුඳු පොත්තක් දෙකක් එකතු කරගන්නවා. මේ ලුණු මිශ්‍රණය සුවඳවත් කරන්න ඉන් අනතුරුව ලුණු තේ හැන්දකුත් එකතු කරනවා. ඔයාලට ලුණු වැඩි අවශ්‍ය නම් තව එකතු කරගන්න පුළුවන් ඔබේ රස පමණ අනුව. ඉන් පස්සේ මේකට කලින් උයලා හොඳින් සිසිල් කරගත් බත් එකතු කරගන්න ඕනේ. මෙතනදී මම බාස්මති තමයි සහල් වර්ගය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලා කැමති හාල් වර්ගයක් මේ බත සඳහා යොදා ගන්න පුළුවන්. අපි දැන් බතට ඉස්සර ටික එකතු කරලා නැවත හොඳින් හැඳිගාමින් බත නැවතත් බැදෙන්නට හරිනවා. එතකොට තමයි මේ ඉස්සන්ගේ තියෙන මේ රස බතට එකතු වෙලා බතේ රස තවත් වැඩි වෙන්නේ. අපි විනාඩි කීපයක් මේ විදියට හොඳින් හැඳිගාමින් බත නැවත මේ සෝස් pan එකේ බැද ගන්න ඕනේ. ඊළඟට බත මේ විදියට බැදගත් කරපිංචි වලින් රසන්ට ගානිෂ් කරලා අපි අමුත්තන්ට හොඳින් සංග්‍රහ කරන්න. ඉතින් මේ නරඹපු හැමෝටම බොහොම ස්තුතියි. සුබ දවසක්. කැමති නම් මගේ channel එකට subscribe කරන්න.